අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා සීල දෙනාට මගේ channel එකට අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම බර්ගර් පැටි එකක් කොහමද ගෙදරදී හදාගන්නේ කියලා පොඩි දරුවන්ට ඉස්කෝලේ ගෙනියන්න බන් එකක් ඇතුළට දාලා දෙන්නත් පුළුවන් සෑන්ඩ්විච් එකක් ඇතුළට දාලා දෙන්නත් පුළුවන් ඔයගොල්ලෝ කැමති විදිහට මේක ඒගොල්ලන්ට හදලා දෙන්න පුළුවන් අපි දැන් බලමු මොනවද ඕන කරන්නේ කොහමද හදන්නේ කියලා මුලින්ම අපිට ඕන වෙනවා චිකන් ග්‍රෑම් 250ක් ඒක මම මින්ස් කරලා අරගෙන තියෙන්නේ එහෙම නැත්නම් කඩේ ගන්න තියෙනවා මින්ස් චිකන් ඒ ග්‍රෑම් 250ක් ගන්න පුළුවන් ඕගලන්ට ඒකම මෙතන ග්‍රීන් පීස් මම තම්බලා ඒක පොඩි කරගෙන අරන් තියෙනවා ඒ වගේම මාළු මිරිස් කරලක් අරන් තියෙනවා ඇට ඉවත් කරලා චූටියට කපලා ඒ වගේම ලුණු ගෙඩියක් අරගෙන තියෙනවා පොඩියට කපලා ඒ වගේම පාන් කුඩු ටිකක් අරගෙන තියෙනවා ග්‍රෑම් 50ක් විතර දාගන්න පුළුවන් ඒ වගේම බිත්තරයක් අරගෙන තියෙනවා සුදුලුණු ගෙඩි 3ක් මේ විදිහට මම හොඳට chop කරගෙන තියෙනවා ඒකම අවශ්‍ය තරමට ලුණු දා ගන්න පුළුවන් ඒකම අපිට අමු 3-5 කුඩු තේ හැඳි භාගයක් අවශ්‍ය වෙනවා මිරිස් කුඩු තේ හැඳි භාගයක් අවශ්‍ය වෙනවා ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් අවශ්‍ය වෙනවා දැන් අපි බලමු මේ පැටි එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා මුලින්ම ඕගලන්ට කියන්න ඕනේ මේක හදා ගන්න කලින් ඕගලන්ගේ අත් හොඳට සබන් දාලා පිරිසිදු කරලා හොඳට වේල ගන්න ඕනේ අත් වේලිව තියෙන්න ඕනේ එහෙම නැත්නම් කිචන් ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ බර්ගර් පැටි එක හදනකොට ඉස්සලම් අපි ග්‍රීන් පීස් මාළු මිරිස් සහ ලුණු ටික මේ පැටි එකට දාගමු ඊට පස්සේ අමු 3-5 කුඩු හැඳි භාගයක් මේකට දාගමු. ඒකම ලුණු ටිකක් අවශ්‍ය තරම මම දාගන්නවා. ඒකම මිරිස් කුඩු හැඳි භාගයකුත් මම දාගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු හැඳි භාගයකට දාගන්නවා 3-5 කුඩු දාගන්නකොට ඕගොල්ලන්ගේ රසය අනුව අඩු වැඩි කරගන්න පුළුවන් ඒකම මම දාගන්නවා සුදු ලුණු ටික ඊට පස්සේ ඒකටම අපි බිත්තරය කඩලා දාගන්නවා බිත්තරය වෙනම කඩලා දාගන්නවා නම් ගොඩක් හොඳයි මොකද මේ මං ගත්තේ අලුත් බිත්තර නිසා මං මේ විදිහට කඩලා දාගන්නේ ඊට පස්සේ මේ සියලුම කලමනා ටික අපි හොඳට මේ විදියට මිශ්‍ර කරගන්න ඕන හැන්දකින්. ඒකටත් වියලි හැන්දක් භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. දැන් අපි සියලුම කලමනා ටික මේ විදියට කලවම් කරගෙන තියෙන්නේ. දැන් අපි මේකට බිස්කට් කුඩු ග්‍රෑම් 50ක් එකතු කරගමු. ඊට පස්සේ මේක හොඳට අතින් මේ විදියට කලවම් කරගමු. अति मे विधि कलवं करलाट पास अभी बल मुखदरा अत तेल टीका गागेन मे विधि अभी पोड़ बोल हद आगे मस्से कि मे विधि पट्टी लसंट हद आगम ඕගොල්ලන්ට මහතට අවශ්‍ය නම් මහතට හදා ගන්න පුළුවන් හීනියට අවශ්‍ය නම් හීනියට හදා ගන්න පුළුවන් තව කැමති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට බිස්කට් කුඩු උනත් තවරලා මේක බැද ගන්න පුළුවන් මේ පැටි එක හදලා wen වශයෙන් තමයි අපි තියාගන්න ඕනේ භාජනයක වියලි භාජනයක් මේකට ගන්නවා නම් ගොඩාක් හොඳයි ඒ වගේම මම තව එකක් කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට ඒකම මම කියන්න ඕන මෙතන මේක හදලා ඉවර වෙලා අපි ෆ්‍රීසර් එකේ විනාඩි 10ක් තියෙනවා නැත්තම් ඕගොල්ලන්ට කල් තියාගන්න උනත් දිගටම ෆ්‍රීසර් එකේ ෆ්‍රීස් කරගන්න පුළුවන් මම මේ විනාඩි 10කට පස්සේ ඕගොල්ලන්ට බදලා පෙන්නන්නේ එක පැත්තක් විනාඩි 5ක් විතර බැදුනට පස්සේ අනිත් පැත්ත අපි හරවගමු මේ විදිහට දැන් අපේ බර්ගර් පැටි එක රෙඩි වෙලා තියෙන්නේ දැන් අපි බර්ගර් පැටි එක බැදලා ඉවරයි අපි දැන් බලමු බර්ගර් බන් එක හදාගන්නේ කොහොමද කියලා මම මෙතන අරගෙන තියෙනවා ෆිනගල් එකේ බර්ගර් බන් එක ඒකට අපි මස්ටර්ඩ් ක්‍රීම් ටිකක් මම ගා ගන්නවා ඔයගලන්ට මස්ටර්ඩ් ක්‍රීම් නැත්තම් බටර් ගාලා ටෝස්ට් කරලා වුණත් ඒක හරිම රසයි
ඒකට මම සලාද කොලයක් තියා ගන්නවා ඊට පස්සේ අපි බැදගත් බර්ගර් පැටි එක මේක උඩින් තියා ගන්නවා අපි හදාගත්ත බර්ගර් පැටි එක අපිට මාස 6ක් වුණත් ෆ්‍රීසර් එකේ දාලා ෆ්‍රීස් කරලා තියා ගන්න පුළුවන් ඕගලන්ට අවශ්‍ය වෙලාවට අරගෙන ඒක බන් එකක් එක මේ විදිහට කෑමට ගන්න පුළුවන් ඒක මම කියන්න ඕන ඕගලන්ට ලන්ච් බොක්ස් මෙනු එකක් විදිහටත් මේ විදිහට බර්ගර් එක හදා ගන්න පුළුවන් මේකට තක්කලි පෙත්තක් ලුණු පෙත්තක් ඒ වගේම පිපිඤ්ඤ පෙත්තක් දාලා වුණත් මේ විදිහට සල්ස ගන්න පුළුවන් මේ තියෙන්නේ අපි හදාගත්ත බර්ගර් බන් එක සහ බර්ගර් පැටි එක ඇත්තටම හරිම රසයි ඒ වගේම හරිම පෝෂදායි මේ කෑම වේල මම කියන ඕගලන්ටත් මේක හදලා රස බලලා මට කමෙන්ට් එකක් දෙන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා මගේ channel එක නැරඹුවාට බොහොම ස්තුතියි